ප්‍රථම වරට ඩෙංගු රෝගීන් සඳහා වන එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තිබෙනවා. ඩෙංගු වැක්සියා යනුවෙන් හැඳින්වෙන මෙම එන්නත දශක දෙකක් තිස්සේ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක්. ඩෙංගු බහුලව පවතින ගිනිකොන දිගාසියාවේ සහ ලතින් ඇමරිකාවේ ළමුන් දහස් ගණනක් යොදා ගනිමින් පැවැත්වූ පර්යේෂණයකදී මෙම එන්නත 70%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා. මෙක්සිකෝ, බ්‍රසීලයේ, එල් සැල්වතෝරේ සහ පිලිපීනියන් රටවල් දැනටමත් මෙම එන්නත භාවිත කිරීමට අවසර ලබා දීයටයි විදේශ මාධ්‍ය වාර්තා කළා. අවුරුදු 9ට වැඩි පුද්ගලයෙකුට වසරකට 3 වරක් මෙම එන්නත ලබා දීමට නිර්දේශ කර තිබෙනවා. වෛරසයේ ඇති සංකීර්ණ භාවය හේතුවෙන් ඩෙංගු රෝගය සඳහා ස්ථිර එන්නතක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින්ට මෙතෙක් හැකි වූයේ නැහැ. වාර්ෂිකව ලෝ රටවල් 120ක පුද්ගලයින් මිලියන 390ක් පමණ ඩෙංගු රෝගයට ගොදුරුවනවා. මේ වසරේ ගෙවුණු මාස 4 තුළ පමණක් ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 53 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,000කට අධිකයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත මෙම එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතාගෙන් නිවුස් ෆස්ට් විමසීමක් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔය නව ඖෂධ ගැන කතා කරාට මේ ඖෂධය එකලමේ රෙකමෙන්ඩේෂන් එකක් අපිට දීලා තියෙන්නේ ඒ රටවල් තමන්ට යෝග්‍ය පරිදි මේක තමන්ට සුදුසුයි හැඳිනවන පමණක් පාවිච්චි කරන්න. ඒකට හේතුව ඖෂධය පිටත් මේ ඖෂධ විශේෂ ඖෂධයක් මේක දෝස් පුරක් දෙන්න ඕන එක රෝගියෙකුට අනිසාරණය මේක දෙන්න වෙන්නේ 70%ක්වත් ඩෙංගු වෛරසය තමන්ගේ ඇඟ තුළ තියෙන කෙනෙකුට, ඒ කියන්නේ පෙර ඇතුළු කෙනෙකුට තමයි මේ ඩෙංගු වෛරසය වඩා සුදුසුද ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා කියන්නේ. වඩා හොඳයි මේ ගැන වෛද්‍යවරුන්ගේ මතය වෙනම උතුම් ලබා ගන්න. ඒකේ උත්සාහ දෙපත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශ මේ ගැන අපි තාමත් පරීක්ෂණ කටයුතු කරලා අපි අපිට ගැළපෙනවා නම් පමණයි මේක මෘත්‍යු ගැනීම කටයුතු කරන්නේ. ඒක දැනටමත් අපි අපේ ජාතික ඖෂධ අධිකාරිය විසින් මේ ගැන අධ්‍යයනය කරමින් පවතිනවා. තාමත් අපි තීරණය කරලා නැහැ කොහොමද ලංකාව මේ වගේ ඖෂධ පාවිච්චි කරන්නේ.